අයිබුවන් අද කතාව මෙන්න මේ විදිහට තමයි අපේ දික් වෙන්නේ මේ කතාව අහන්නම ඕනේ රනිල් රනිල් දරුවෙක් හදන්න හරි අමාරුයි රනිල් අම්මලා තාත්තලා මහා මෙරක් බලාපොරොත්තු තියාගෙන තමයි තමන් දරුවෙක් හදනවා කියන තැනට එන්නේ එහෙම කියලා ඒ දරුවා බඩට ආවට පස්සේ ඒ අම්මා මාර විදියටම පරිස්සම් වෙලා අනේක විද දුක් විඳිනවා රනිල්. ඒ තාත්තා අම්මගේ බඩේ දරුවා ඉන්නකම් තාත්තගේ මහා මෙරක් වගේ මහා හෙන මහා මෙරු පර්වතයක් ඔළුවේ උඩ තියලා තියෙනවා වගේ රනිල්. ඒ දරුවා දසමාසයක් කුසේ දරාගෙන ඉඳලා ඒ අම්මා මෙලෝ එළියට දුන්නට පස්සේ අර තාත්තගේ ඔලු උඩ තිබුණු බර පොඩ්ඩක් සැහැල්ලු වෙනවා රනිල් හැබැයි එතනින් පටන් ගන්න ඒ දරුවගේ අනාගතය ගැන ඒ අම්මා තාත්තා ගොඩාරයක් දුක් විඳිනවා රනිල් ගොඩාරයක් මහා මෙරක් බලාපොරොත්තු පොදි බෙදගෙන ඉන්නේ රනිල් ඒ විදියට දරුවගේ අනාගතය සාක්ෂාත් කරන්න ඒ දරුවට හොඳ උගන්නලා ඒ දරුවා යුනිවර්සිටියවල ඒ දරුවා සමාජයට වැඩදායි පුද්ගලෙක් වශයෙන් එළියට දැම්මට පස්සේ ඒ දරුවට කවුරු හරි ගහනව දකින්නකොට ඒ අම්මලා තාත්තලා හරි දුකයි රනිල් ඒකයි කියන්නේ රනිල් දැන් හරි කමන්නේ කාගේ හරි දරුවෙක් හරි අරන් හදාගෙන හරි හදලා ඒ අම්මා තාත්තගේ ඒ දුක කියන දේවත් හිතට ගනින් රනිල් අද තේරෙන්නේ නැති ඊයේ අර දරුවන්ට ගැහුවට පස්සේ උඹගේ අවනීතිය රජයන ආණ්ඩුවකින් ආණ්ඩුවේ කටුකන ආමේක පොලිසිය දම්මල ගැහුවට පස්සේ ලෝකේ ඉන්න අම්මා තාත්තලා දරුවෝ ඉන්න අම්මා තාත්තලා කොහොමද උඹට රෙස්පොන්ඩ් කරේ කියලා දැන් දැනෙනවා ඇති රනිල් ලෝකේ පාත්‍රේ අරගෙන හිඟා කන්න යන්න බලාගෙන හිටපු රනිල් අද තේරෙන්නේ නැති ඒ අම්මල තාත්තලා අර දරුවන්ට ගැහුවට පස්සේ තමන්ගේ දරුවට ගැහුවාගේ ඒකට ඇවිල්ලි වල මූන්ටම ඒකට අප්‍රසාදය පළ කරනකොට රනිල් තේරෙන්නේ නැති දරුවෝ හදපු අම්මලා තාත්තලාට කොයිතරම් දුකක් දැනනවද කියලා රනිල් අන්න ඒක නිසා තමයි කිව්වේ ඕ වැරදි වැඩේ කරන්න එපා කියලා එතකොට මැයි 9ට ඉස්සෙල්ලා අවනීතිය රජයන විදියට මේ ගෝට ගෝගමට ගැහුවොත් එහෙම මම මේ රජයට උදව් කරන්නේ නැහැ කියලා වෙලා ට්වීට් කරපු ඒ දරුවන්ගේ අර කරමතින් නැගපු රනිල් අද කරපු බලුවැඩේ රනිල් ඔබ මොනතරම් තුප්පයි මිනිහෙක්ද කියලා ලෝකෙ මිනිස්සුන්ට තේරුණා අපේ සමහරක් එවුන්ට තේරුන්නේ නැතුණාට ලංකාවේ ගොඩාරයක් අම්මලා තාත්තලා රිදිලා තියෙන්නේ රනිල් ඒ රිදුණු අම්මලා තාත්තලා ඕ ජනාධිපති කියන අසුනේ ඔබ කොයිතරම් දවසක් තියාවිද කියලා කියන්න බෑ රනිල් මැයි 9 ආවා ජුනි 9 ආවා ජූලි 9 ආවා රනිල් ඊළඟ 9 මොන වගේ තීරණයක් ඒ අම්මා තාත්තා ගනීද කියලා හිතන්න බෑ ඒක නිසා ලෝකේ ඉන්න දරුවෝ ඉන්න අම්මා තාත්තලාගෙන් සැදුම්ලත් යුරෝපා කොමිටි රටවල් 20ක් තියෙනවා රටවල් 20න් දැන් අනතුරු ඇඟවීම් කරලා තියෙනවා පාත්‍රය අරගෙන එන්න එපා උඹට අනිවාර්යයෙන්ම උඹගේ රටේ ඕ දරුවන්ට අනවශ්‍ය විදියට ගහපු එක ඒ මිනිස්සු හරි විදියට ඒක ගැන වොරි වෙනවා කියලා ඒ ගැන කනගාටු වෙනවා කියලා දාලා තියෙනවා රනිල් ඒ වගේම හියුමන් රයිට් වොච් එකේ මිනක්සි ගංගුලි ඒකට අප්‍රසාදය ප්‍රකාශ කරලා තියෙනවා රනිල් හියුමන් රයිට්ස් කියලා කියන්නේ ලේසියෙන් අපිට හැප්පෙන්න පුළුවන් සංවිධානයේ රනිල් ඒක නිසා රනිල් ඇනගෙන ඉවරයි දැන් රනිල් ඇනගන්න ඕන උපරිම ඇනගෙන ඉවරයි රනිල් උඹට මෙතනින් එහාට රටේ මිනිස්සු කිසි උදව්වක් කරන්නේ නැහැ රනිල්. එතනින් එහාට ලෝක මිනිසුන්ට පාත්‍රේ අරගෙන යන්න බෑ රනිල්. ඔබ උතනින් එහාට ඔබගේ සිහසුන් ඔක්කොම දැම්ම තියෙන දනක ලස්සන්ට තියලිවල්ලා
ඔබ දැම්ම ඔතනින් ප්‍රජාතන්ත්‍රවාදී ගරු කරන මහා පුරුෂයා පුරුෂයෙක් විදියටනේ කතා කරන්න රඩින් දැන් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා නම් ඔබට ඔතනින් එහාට කරන්න බෑ කියලා වල අනිවාර්යයෙන්ම දන්නෝ ලංකා මිනිස්සු කිසිම උදව්වක් දෙන්නේ නැහැ ලෝකේ ඉන්න ශ්‍රී ලංකේයන් කිසිම උදව්වක් දෙන්නේ නැහැ ලෝකෙට විශේෂයෙන් පාත්‍රය අරන් යන්න බෑ ඔබට එතනින් එහාට ඔබ අනිවාර්යයෙන්ම ඇනගෙන ඉවරයි රනිල් ඔබ අනිවාර්යයෙන්ම ඇනගෙන ඉවරයි රනිල් ඔබට මේ විදිහට ඔබ බාම්බලම් කියනකොට රිදෙනවා නම් කාට හරි ඌ ලංකාවේ මේ මේ එක ලංකාවට ආදරය කරන ලංකාව ගැන හැඟීමක් තියෙන අම්මෙක්ගෙන් කිරිබුපුවෙක් නෙයි එක්ක බැල්ලියෙක්ගෙන් කිරිබුපුවෙක් එක්ක නැත්තම් වෙන වෙන මේ ඕ වෙන මොකෙක්ගෙන් හරි කිරිබුපුවෙක් තමයි ඔබට මේ විදිහට බයිනකොට හෙන අමාරු වෙවුන් ඒක නිසා උන් බලු කිරි බීලි වල හැදුනට අපි බිව්වේ රනිල් මව් කිරි ඒක නිසා තමයි අම්මෝ වගේ මේ රට අපි ආදරෙන් රැකබලා ගන්න හදන්නේ ඒක නිසා අම්මට ආදරේ නැති උන් අම්මා අම්මව ගිහිල්ලි වෙල අනාථ මඩවල් වල දාපු උන් ඒක නිසා බලු කිරි බීලි වල උන් උන්ගේ ගැන අපිට කතා කරන්න වැඩක් නැහැ උන් අපිට අපිට අනම්මනම් කියන්න ඉන්න ඕනේ නැහැ තොපේ තොපේ ලෝකේ ඕ සමනල්ලුත් එක්ක තොපි බලාගනින් එතනින් එහාට අපේ ලෝකේ අපි හදාගන්නම් අපේ දරුවොන්ට හෙටක් හදාගන්න තමයි අපි මේ විදිහට යන්නේ එතකොට හියුමන් රයිට් වොච් එක ඒ විදිහට කියනෝ ඒ විදිහටම එතකොට ඇමරිකානු තානාධිපතිය ඒ වගේම ඇමරිකාව ජර්මනිය ප්‍රංශය ඒ වගේම එංගලන්තය කැනඩාව ඔවගේ රටවල් අද හම්බෙලා තියෙනවා රනිල් වික්‍රමසිංහ රනිල් වික්‍රමසිංහ හම්බුණාට පස්සේ කියලා තියෙනවා මේ ඒ අරගල කරුවන්ට පහර දීම ගැන ඔවුන් අප්‍රසාදය පළ කරනවා කියලා එතකොට අප්‍රසාදය පළ කරනවා වගේම ඒකට කියලා තියෙනවා මේ මේ ඒ මිනිසුන්ට මේ අනීතික හමුදා භාවිතා කළ ගහපු එක ගැන ඇත්තටම ඒ දේ කරපු වැරද්දක් විදියට දකින්න කියලා එතකොට කියලා තියෙනවා ඇමරිකානු තානාධිපතිය ඇවිල්ලි වෙලා මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ගිහිප වෙලාවේ ඒ ඇමරිකානු තානාධිපති ඇය ප්‍රකාශ කරලා තියෙනවා මේ ප්‍රහාර දීම ඇත්තටම අපි තරයේ හෙලා දකිනවා කියලා එතකොට මේ හරකගේ වැඩ බලන්න ලෝකේ අපි ඉන්නේ කොහමද මේ හිඟා කන්න බලාගෙන ඉන්නේ පාත්‍රේ මෙහෙම දික් කරගෙන ඉන්නේ එතකොට ඒ මිනිසුන්ට ලොකුකම් කතා කරනවා මූ කියනවා ඒ කියන්නේ කොංග්‍රස් ගොඩනැගිල්ල අල්ලගත්ත වෙලාවේ අරගල කරුවන් එතකොට ඇමරිකාව ඒ අරගල කරුවන් විසුරවන්න ගත්ත ක්‍රියාමාර්ගයම තමයි මම ගත්තේ කියලා එතකොට ඒ කොංග්‍රස් ගොඩනැගිල්ල අල්ලගෙන හිටපු අරගල කරුවන්ගේයි මේ අරගල කරුවන්ගේ අතර වෙනස අර මිනිස්සයා දන්නවා ඇමරිකානු තානාධිපතියට ඒව කියන්න දෙයක් නැහැ මොකද ඇමරිකානු ඒ කොංග්‍රස් ගොඩනැගිල්ල අල්ලගෙන හිටපු ඒ අරගල කරුවන් ඒක අතාරින්න හිටියේ නෑනේ උන් අල්ලගෙන අරගලේ තුල ඒක එහෙම අත්පත් කරගෙන හිටියා ඒක මුදව ගන්න එකයි එතකොට හෙට හවස දෙකට දෙන එකයි අතර වෙනසක් තියෙනව රනිල් ඔබට ඔන්නෝ දේ තමයි තේරෙන්නේ නැති 73ක් වෙනකොට සමහර අර තරුණෙක් වශයෙන් කල්පනා කරන්න ඕන දේවයි කල්පනා කරලා කියන්න ඕන දේවලුයි අර ට්‍රැක් පෑන් ලෙවල් ලා කියවනේව වයසට ගිහිල්ලි වල අර පොඩි ළමයි වගේ හැසිරෙනේවා ඔව හරියන්නේ නැහැ රනිල් මේ 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 බු දේශපාලනය තුල ඒකයි උඹලා කියන්නේ දැන් උඹලා යන්න ඕනේ කියලා එතකොට ඒ මිනිස්සෙට ඒක තේරුම් කරලා දෙන්න බැරි ඒ මිනිස්සයා උඹලා වගේ අවුරුදු 70 ගණන් මේ මිනිස්සු නෙවෙයි ඒ මිනිස්සු දන්නෝ හෙට දවල් දෙකට මේ ගොඩනැගිල්ල බාර දෙනවා කියලා තියෙද්දි අද රැගේ විල්ල වල ගහනකොට මොන හරකෙක්ද මේ කේලි වල ඒ මිනිසුන්ට තේරෙනවා ඒක නිසා තමයි රනිල් උඹලට දැන් අර හරිදේ හරි විදියටයි වැරදිදේ වැරදි විදියටයි දකින්න උඹලා දැන් සුසුසු තත්ත්වේ නැහැ කියලා වෙලා කියන්නේ ඔන්නෝ කරුණු කාරණා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ රනිල් ඉතුරු එක තමයි මේ දැන් කවුරු හරි කියනවනම් ඕ මේ JR ගේ බෑන JR ගෙන් පාඩම් ඉගෙනගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා JR ගේ කාලේ තිබුණු රටයි දැන් තියෙන රටයි ගොඩාරයක් අහසට පොළොව වගේ වෙනස් රනිල් JR ගෙන් පාඩම් ඉගෙනගෙන ඔබට පුළුවන් රනිල් අර රුසියාව වගේ Tamanට තනි දෙපයින් හිටගන්න පුළුවන් ආර්ථිකයක් හිමිනම් ලංකාවේ ගෑස් තියෙනවනම් ගල්ලංගුරු තියෙනවනම් වෙනත් බලශක්ති තියෙනවනම් තෙල් අනිකුත් දේවල් තියෙනවනම් ඒව ලෝකෙට විකුණලි වල යම් කිසි ලොකු කැපිටල් එකක් අපේ මහ බැංකුව සතුනම් ඕ වගේ පම්පෝරි ගැහුවට කමන්නේ නැහැ රනිල්
එතනින් එහාට ජේආර්ගෙන් බෑන ඉගෙන ගත්තේ නැති පාඩම තමයි ලෝකේ වැඩලා තියෙන රටක් ලෝකෙන් ගිහිල්ලිවල උදව් ඉල්ල ගන්න තියෙද්දි ඒ රට කොහොමද හැසිරෙන්න ඕනි කියලා ලානි මානව හිමිකම් කොහොමද රකින්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදය කොහොමද රකින්න ඕනේ ඒ ප්‍රජාතන්ත්‍රවාදී විදියට මිනිසුන්ට සලකන්නේ කොහොමද ඕ කියන දේවල් ජේආර්ගෙන් ඒ පාඩමේ ඒ කොලේ ගැළවිලා තියෙන්නේ නැති සමහරට රනිල් අන්න ඒක ඔබ ඉගෙන ගත්තේ නැති එක අද උඹට කෙලවුණා රනිල් ඒක නිසා මම හිතනවා අනිවාර්යයෙන්ම නමය කියලා කියන්නේ නැහැ රනිල් උඹට අනිවාර්යයෙන්ම යන්න ඕන දවස වැඩි ඈතක නැහැ ඒ දවස ඉක්මනටම මේ නමයට ඉස්සර වෙන්නත් පුළුවන් අවම දිනය නවමේ වෙන්නත් පුළුවන් ඒක නිසා ප්‍රජාතන්ත්‍රවාදී විදියට මේ කිරුල අත්තරපන් රනිල් නැත්තම් උඹට අනිවාර්යයෙන්ම වෙන්නේ කිසි දෙයක් නෙවෙයි ඒ වෙන දේ කොයිතරම් ක්‍රූරද කියලා අර 88 89 බඩලන්දේ මිනිස්සුන්ට දීපුවද ඒ ක්‍රූරත්වය නෙවෙයි දැන් ගෝඨාභය නන්දසේන අර විඳවන ක්‍රූරත්වය ලෝකෙන් එක එකෙන් එළියට දානෝ දැන් ඵලයන් කියලා කියනෝ පවුලත් එක්ක මේ ෆ්ලයිට් එකෙන් අර ෆ්ලයිට් එක ගන්න මාර දුකක් විඳිනෝ අන්නේ විදිහට උඹලා විඳවන්න තමයි උඹලට වෙන්නේ රනිල් ඒක නිසා ඒ විඳවන දවස වැඩි ඈතක නැහැ උඹට අනිවාර්යයෙන්ම මේ මහ පොළවේ දේශපාලනය දන්නේ නැති උඹ මේ මහ පොළවේ මිනිස්සුන්ගේ හැඟීම් දැනීම් දන්නේ නැති උඹ අනිවාර්යයෙන්ම උඹට ගහලා එළවන දවස දේශපාලන වශයෙන් ගහලා එළවන දවස වැඩි ඈතක නැහැ හේතුව උඹට ප්‍රජාතන්ත්‍රවාදය උඹ මහ ලොකුවට පම්පෝරි ගහන ප්‍රජාතන්ත්‍රවාදය තන්ද 134ක් ගත්තෙත් අපි ප්‍රජාතන්ත්‍රවාදයත් අමුවම උල්ලංඝනය කළා ප්‍රජාතන්ත්‍රවාදය එතන තිබුණා ඊට පස්සේ උඹට කොහොමද දෙන්න පුළුවන් අල්ලසක් මිනිහේ තමන්ගේ පැත්තට නම්වගෙන අල්ලසක් දෙන්නේ කොහොමද ඊට පස්සේ තමන්ගේ පැත්තට නම්වගන්න එක එක වරප්‍රසාද දෙන්නම කියලා උන් කොහොමද නම්ව ගන්න අන්න එතන ප්‍රජාතන්ත්‍රවාදය නෑ එතන තියෙන්නේ පැසිස්වාදය එතන තියෙන්නේ ඕවා ඒක නිසා ඕවා උඹලා අපට කියන්නේ නැපා ලංකාවේ මිනිස්සු ඔක්කොම දන්නවා දැන් කොහොමද මේ 134 ඡන්ද අරගෙන ඉවරලා ඔබ මේ අනීතික විදියට මේ මහපුටුවේ වාඩි වුණේ කියලා. ඒක නිසා ඕ අනීතික විදියටම වාඩි වුණු රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදයේ මහජනයාට අයිති පරමාධිපත්‍ය බලය අනිවාර්යයෙන්ම ඔබ ඔතනින් ඇදලා දාන දවස වැඩි ඈතක නෑ රනිල් අනිවාර්යයෙන්ම ඒකට බලාපොරොත්තුෙන් ඒ දවස වැඩි ඈතක නැහැ ඒ දවස ඉක්මනට කරගන්න ඉස්සල්ලා තමන්ගේ ඕ සිහසුණ ඔතනින් ගලවල තියලා කරුණා කරලා යන්න රනිල් ඒක තමයි අපිට කියන්න තියෙන්නේ එහෙනම් අදට ගිහිල්ලා එන්නම් ආයිත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමින් බලාපොරොත්තු වෙන සියලු දෙනාටම තෙරුවන් සරණයි ආයිබෝවන් රනිල්ලට රාජපක්සලට ඇරෙන්න